ඔබත් මාමයිට් බ්‍රෙක්ෆස් පාර්ට්න කරගෙන මාමයිට් බ්‍රෙක්ෆස් ක්‍රියාන්විතයට එක්වන්න. 70 මම පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුද්දයි වුණේ. 71 කැරැල්ල සිද්ධ වුණා. ඒක තමයි ලංකාවේ පළමු තරුණ කැරැල්ල කියලා මම විශ්වාස කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී මාවත ප්‍රතික්ෂේප කරලා ආයුධ වලින් රට පෙරලන්න හදපු පළමු කැරැල්ල. ඊට පස්සේ 1989 කැරැල්ල අපි දැක්කා. මේ වගේ දේවල් දැකපු නිසා තමයි අපි නිතර උත්සාහ කරන්නේ තරුණ ලේ වැගිරීම් මේ රටේ සිද්ධ නොවන තැනට වැඩ කරන්න. අදිටු කරන්න ප්‍රජාතන්ත්‍රවාදීව ඕනෑම අවස්ථාවක ආණ්ඩු වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕන රටේ මිත්‍රෝනි දේශපාලනය කරන සමහරු අවමත් ප්‍රජාතන්ත්‍රවාදයට බයයි ප්‍රජාතන්ත්‍රවාදයට බය වුණොත් එතන ඉඳන් ආණ්ඩුවත් රටත් විනාශ වෙනවා මොන ප්‍රගතිශීලී ආණ්ඩුවට වුණත් වෙන්නේ ඒකයි මට මතකයි 1970 මැතිණිගේ ආණ්ඩුව මේ රට ජනරජයක් කළා ඉඩම් පනත ගෙනාවා දේශ ආර්ථිකයක් ගොඩනගන්න අසීමිත කැප වුණා නමුත් එතුමිය 75 තියන්න තිබිච්ච ඡන්දේ වසර දෙකකින් කල් දැම්මා 77 දී ඡන්දේ තුමිය ආසන 8ට බැස්සා ගියා අපි ඉසියලා ගියා ඊළඟට ජේ.ආර්. ජයවර්ධන 1982 ලාම්පු කලගෙඩි සෙල්ලමක් කරලා ජනමත විචාරණය කියලා ඡන්දේ කල් දැම්මා එදා තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කලකිරුණයි කියලා කිව්වොත් ඒක නෙවෙයි අන්තිමේ 88 89 60,000 තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වුණා බව ඉතුරුනි මේවා තේරුම් අරගෙන තමයි 2005 ඉඳන් අපි දිගින් දිගටම කලට වේලාවටත් කලින් ඡන්ද තිබ්බේ. අපේ කාලේ මට තිබුණු යෝජනාවක් තමයි හැම තිස්සෙම ඡන්ද තියලා ඒ වයින් දිනනවා කියලා. පළාත් පාලන පළාත් සභා මහමැතිවරණ විතරක් නෙවෙයි ජනාධිපතිවරණෙත් වසර දෙකකට කලින්ම පැවැත්තුවා. හැබැයි ඒකෙන් මට 2005 ගෙදර යන්නත් වුණා. ප්‍රජාතන්ත්රවාදීව දේශපාලනය කළ නිසා අපිට කිසිම අවශ්‍යයක් වුණේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඔබ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කරන්න යහපාලනය දැනගෙන හිටියේ නැහැ. යහපාලන කට්ටිය දේශපාලනිකව ජනතාව අතරට ගිහින් පෙන්නේ නැතුව කුමන්ත්‍රණේ මලේ රැකගන්න හැදුවෝතික නිවැරදි. අපේ හිරි දාන එක තමයි ලොකුම වියාකෘති වුණේ කාලෙක. ඒක පෞලක අයට දේශපාලනය කරන්න බැරි වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන් සංශෝධනය කළ පක්ෂයක් හදනකොට ඒකට බාධා කළා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලන එක වළක්වන්න නඩු දුන්නා. මතක ඇති තුරුනි කොරෝනා වසංගතය නොතිබෙන්න මේ වෙනකොට පළාත් පාලන ඡන්දේ පළාත් සභා ඡන්දේ අපි පවත්වලා. www.headlinenews.lk බලමු ඉදිරියෙන්.